ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් අපිත් එක්ක සම්බන්ධ වෙන හැමෝම ඔගොල්ලෝ අහව ප්‍රශ්නයට උත්තර දෙන්න තමයි අදත් හිතුවේ අහව ප්‍රශ්නේ තමයි හැබැයි සරල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මට ඒවට මේකට උත්තර දෙන්න ඕන කියලාත් හිතුණා ප්‍රශ්නේ තමයි මම හිතන්නේ කමෙන්ට් එකක් මේ තම්බ්නේල් එක දකින්න ඇති ප්‍රශ්නේ තමයි මේ අරක්කු බීම එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය බීම කියන එක මත්ද්‍රව්‍ය කියනට වඩා අරක්කු වෙන්න ඇති මෙතන දහස් කරන්නේ බීම ගැන ඔබේ මතය මගේ මතය මොකද්ද කියලා අහනවා ඉතින් प्रश्न तीन मगे मत दिन्न मम बीप के निमे हरद पलवी दे एक बीप के निमे नमूद मम बीप के नौन मंग ईट दास अभी मुद्र दंड देताई पंसिल पद पहे पलविनी देवनी तुंगिनी अतरविनी पश्चिनी दक्वाम मे पंसिल पद पहा पिलिबंधव विनम वीडियो पहाक मंद आलि मे चाने के अतिलो हंड नैतुतिन इतना मेहम प्रश्न कहपुनीसा ඉතින් ඒ ප්‍රශ්නේ ගැන කතා කරපුවාම පස්වෙනි සිල්පදයට මේක අදාළයි. සුරාමේරය මජ්ජපමා දස්ඨාන. ඉතින් මේකට හොඳ අදාසුත් කට්ටිය දෙ දෙමයි. ඉතින් මජ්ජපමා කියන්නේ මදපමණින් ප්‍රශ්නයක් නෑ වගේ එකක් දෙය තිබ්බා. මේ මත්වීම මත මත්වීමේදී සිතවිලි වල සිතවිලි ක්‍රියා කරන විදිහ වෙනස් වෙනවා අපි ඒක දන්නවා මත්වීම මත මොකද මද්ද්‍රව්‍ය කියලා කියන්නේ ඔය බොන එක විතරක් නෙමේ සිංහල ආයුර්වේදෙත් මත් දේවල් පාවිච්චි කරනවා සමහර ඖෂධ වර්ග ගත්තාමත් මත් ගතියක් තියෙනවා සමහර පළතුරු වර්ග තියෙනවා ඒවා අධික ලෙස ආහාරයට ගත්තොත් ඒත් මත් ස්වභාවයක් හට ගන්නවා ඉතින් ඒ නිසා මේ මත්වීම සඳහා ගන්න ආහාරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ කෙනෙකුට මත් වෙලා ඉන්න හෝ එහෙම අදීමිතව ගන්නව නෙමෙයි දැන් ඖෂධයක් අරන් කෙනෙක් මත් වුණොත් එහෙම ඉතින් ඒකට මොකද කරන්නේ ඒකත් පාපයක් විදිහට සලකන්නද අපි බෑනේ ඉතින් ඒක ගත්ත මොහොතේදී යම් දෙයක් සිදු වෙනොත් එහෙම එතර පාපයක් සිදු වෙන්න පුළුවන් වැරදි දෙයක් සිද්ධ වුණොත් එතර පාපයක් සිද්ධ වෙන්න පුළුවන් මොකද මත් වෙලා ඉන්න මොහොතේ සිද්ධ වෙනවා හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ වෙලාවේ එයාගේ මනස ක්‍රියාත්මකුනේ නැහැනේ මොකද සිතත් ඒකට අදාළව කර්ම රැස් කරගන්න එපා දෙයක් සිද්ධ වුණා එයා දන්නෙත් නැහැ හැබැයි ඔය මද්ද්‍රව්‍ය පාවිච්චි කරේ නැත්නම් බීලා ප්‍රශ්න දාගන්න ආයට නම් හොඳට මතකයි ඒව තනිකර මතක නැහැ කියලා කියන්නේ පට්ටවල් වරුවා ඒක හොඳට මද්දකීමෙන්ම දන්නවා කට්ටිය මේ කරන දේවල් දිහා දැක්කහම කවදාවත් මේ ඒ 80 න් වගේ වැඩ කරාට හොඳට ඒ වෙලාවේ වෙච්ච දේවල් මතකයෙන් වැඩ කරව බවක් අපිට පේනවා ඊළඟට මේ දැන් මේක ධර්මයේ පැත්තෙන් ගත්තොත් එහෙම බීලා මනස විකෘති වුණාම කොහොමද අපිට මොකද බෞද්ධ දර්ශනේ තියෙන්නේ මනසත් එක්කම කරන ගනුදෙනුවක් මානසික ගනුදෙනුවක් මොකද මේ සංසාරේ පුරාවට ගමන් කරන්නේ සිතවිලි ඒතර සංසාරේ පුරාවට සිතවිලි ඇතිවීමින් පැවතෙමින් නැතිවීමින් ගමන් කරනකොට මේ සිතවිල්ලක් හරියාකාරව ඇති වෙන්නත් හරියාකාරව පවතින්නත් හරි විදියට ඒක විනාශ වෙන්නත් ඕනේ එසේ නොවුනොත් ඒක ඒ තුර කර්ම හට ගැනීමක් සිද්ධ වෙනවා හැබැයි හරි විදියට ගියත් කර්ම හට ගන්නවා වැරදි විදියට ගියත් කර්ම හට ගන්නවා මේ වැරදි විදියට ගියොත් හට ගන්න කර්මවල ප්‍රමාණය බරපතලයි නමුත් හරි විදියට ගියොත් කර්මවල ප්‍රමාණය අපිට සුගතිගාමි වෙනවා එතකොට මොකද සුගතිගාමි නැත්නම් දුගතිගාමි වීමක් නෙදිද්ද වෙන්නේ මේ සිදුවෙත් ඒ ඉතින් මෙන්න මේ දුගතිගාමි වීමට හේතුවක් වෙන්න පුළුවන් අර විදිය මත් පාවිච්චි කිරීමක් මත නමුත් අපි මගේ අත්දැකීම් කීපයක් තියෙනවා සමහර අපිටත් උගන්නපු ගුරුවරු හිටියා ඒගොල්ලන්ට පොඩ්ඩක් බීවේ නැත්නම් හරියට උගන්නන්න බෑ වගේ එකක්. මම මේ මමත් මගේ පැත්තෙන් ලැබපු අත්දැකීමක් මම මේ කියන්නේ. එතුමාගේ ඇත්තටම මම එතුමා කියලා කතා කරන්නෙත් වෙන මොකක් නෙමෙයි. ඔහු දක්ෂයෙක්. ඔහුගේ හැකියාව ඉතාම දක්ෂයි. හොඳට විෂය උගන්නන්න හැකියාව තියෙනවා. විෂය කරුණු පොත පතක්වත් අරගෙන නෙමෙයි අපේ මෙහි පන්ති කාමරයට ආවේ කාලේ මට මතකයි. किसीम पोतपता गेन है नमूत हूट ओ नैम दयाक अगेन अपे पाडमक अपिट नवत्तपुतन अपिंग पहुवदाट नै पहुवदा समहट विषय आट पवरच पीरड्य गतिन समहट दवसक दवसकन्न पुलवा यदाट विल गानट एतनी पटंगण अपिंग हित मुकद ये तरह मतकेट वडखर चरित्या हई सरल चरित्या पशुट मगतोरे हमकूड़ा एक्को सरम ඇඳගඩ අපි ඔය කියන්නේ කැහපොට ගා ගන්නද මොනවද මන් දන්නේ නැහැ උන් කියන්නේ සරමක් කර ඇඳගන්නේ එහෙම ඇඳගෙන සෙරප්පු දෙයක් දාගෙන පාර දකින්න චරිතයක් මොකද ඒ තරම් සරලව ජීවත් වෙන චරිතයක් නමුත් දැනුමෙන් ඉතාම පෝෂණ දැනුම නිසාම වෙන්නේ නැති ඔහු ඒ තරම් සරල වෙලා තියෙන්නේ ඉතින් ඒ ගුරුරයා ගැන මම මේ විදිහට සටහන් කරනවා මිසක් මම ඒ කෙනා කවුද කියලා කියන්න උත්සාහ කරන්නේ ඒක ඔහුට හොඳ නැති දෙයක් මොකද ඔහු ගොඩක් අය දන්නා කෙනෙක් ඒ නිසා ඒක සුදුසු නෑ ඉතින් මේ ගුරුවරයාගේ ස්වභාවය තමයි චුට්ටක් පාවිච්චි කරන්න ඕනේ
ඇත්තටම චුට්ටක් පාවිච්චි නොකරපු දවසට ඔහුගේ ඉගැන්වීම එච්චර සාර්ථක නැහැ. මේකෝ මතක නැවයි කතාවක් ඉතින් හිතන මේ මතකයේ අවදි වෙන්නේම පාවිච්චි කිරීම තුල. ඒකට කෙනෙකුට ඉතින් පරීක්ෂණාත්මකව තමයි ඔප්පු කරන්න වෙන්නේ. ඔය දැනට කියන වෛද්‍ය විද්‍යාවද මොකක්ද එකක් කියලා කියන්නේ ඒක නම් මම ඉතර ගණන් ගන්න දෙයක් නෙමෙයි. ඉතින් අන්න ඒ වගේ දෙයක් කරා තමයි මේක හොයලා බලන්න වෙන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. නමුත් චුට්ටක් පාවිච්චි කරපු දවසට හරියාකාරව හරි විදිහටම කරගෙන යන ලක්ෂණ තියෙනවා. ඉතින් මේ වගේ අය ඉන්න පුළුවන්. සමහර කෙනෙක් මට මුණ ගැහලා දිනා ගුරුවරයෙක් ඔහුත් ඒ වගේ දක්ෂ ගුරුවරයෙක්. එතකොට එයාගේ ස්වභාවය තමයි ටියුට් එකක් හදනකොට එහෙම නැත්නම් විශේෂ අනුබද්ධ කාරණා ගොනු කරනකොට ළමයින්ට දෙන්න අවශ්‍ය කාරණා ගොනු කරනකොට අනිවාර්යෙන් සිගරට් එකක් බොන්න ඕනේ. තේරුණාද? අනිවාර්යෙන් සිගරට් එකක් බොන්න ඕනේ. මොකද ඒ සිගරට් එකක් නෙවෙයි සමහරට පැකට් එකක් ඉවර කරනවා රැපෑ 4ක් 5ක් යන ටිකට ඒ තරමට පාවිච්චි කරනවා එකක් විරුණට එකක් පාවිච්චි කරනවා. හැබැයි ඒ කරුණු ටික ගොනු කරලා තියෙන දේවල් දැක්කහම මාර තොරතුරු ටිකක් ඇත්තටම පුදුමාකාර තොරතුරු ටිකක්. මොකද අහපුහම කිව්වේ දේ තමයි මට ඒ සිගරට් එක නැත්තම් ඒ වැඩ ටික කරන්න බෑ කියලා. ඉතින් මේවා ඒගොල්ලෝ හදාගත්ත මානසික විපිරියාස වෙන්න පුළුවන්. මානසික විපිරියාස වෙන්න පුළුවන්. ඔබ මේ වත්දා බලන්න යන අවශ්‍යතාවයක් නැහැ. අපිටත් එහෙම වෙයිද කියලා. ඒගොල්ලෝ ඒ කාලේ ඉඳලා මේවා පාවිච්චි කරලා වෙන්නදී කුඩා අවදි සිටම ඉස්කෝලේ යන කාලේ ඉඳලාම ඉතින් ඒවට අබ්බැහි වෙලා පුරුදු වෙලා දැන් ඒවා නිකන් තමන්ගේ ආභරණයක් විදිහට තමන් පාවිච්චි කරනවා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් එහෙම අය ඉන්නවා ලෝකේ. ඒතොර එහෙම ඉන්න කෙනෙකුට සමහරට මාර්ගඵල අවබෝධයෙන් ඉඩ තියෙනවා මේ සිගරට් එකක් වුණ වෙලාවට. අරකු ටිකක් බීපු වෙලාවට සමහරලාට මගපල අවබෝධයෙන් ඉඩ තියෙනවා. ධර්මයේ ගැඹුරම කාරණා අවබෝධ වෙන්නේ සමහරලාට අර වෙලාවට මත් වෙලා ඉන්න ලාක වෙන්න පුළුවන්. මේ මත්වීම කියලා අදහස් කරන්නේ සිහි විකල් වීම නෙමෙයි. දැන් අර කියන පුජ්‍යලයාගේ සිහිය විකල්ලා නෙමෙයි සිහිය හොඳම තැනටම තියවනේ බීවට පස්සේ. ඒ නිසා මේවා තරකානුකූල දේවල්. එහෙම නැතුව ඒවා හරිය කියලා අපි යගේ ගහගන්නවත් වැරදිය කියලා අයින් කරන්නත් ඕනේ කාරණා නෙමෙයි. මම දකින්නේ මෙච්චරයි. කෙනෙක් බීලා හෝ නොබී හෝ තමන්ගේ මනස හරි විදිහට පවත්වා ගන්නේ නම් ඔහුට ඔහුගේ ගමන යන්න පුළුවන්. ඒකට මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. නමුත් ශික්ෂා පදයක් විදිහට පනවලා තියෙන හේතුව අර භික්ෂූන් වහන්සේ නමක් මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ පිළිබඳව වෙච්චි අකටයුතුකම් ටිකක් අල්ලගෙන තමයි ඒක ශික්ෂාවක් විදිහට පනවලා තිනවා කියලා තමයි පොතපතේ සඳහන් වෙන්නේ. එතකොට මේ ඒ ශික්ෂාව විදිහට පාවිච්චි කරන වැඩනකොට ඒ කියන්නේ ගම් ධර්ම මගේ එක්තරා උපදේශනයක් විදිහට පාවිච්චි කරන වැඩනකොට ඒ උපදේශනයක් කියලා ඒක ඒ මගේ යන කෙනෙකුට අත්‍යවශ්‍ය කාරණයක් විදිහට පනව ගන්න අවශ්‍යතාවයක් නැහැ මගේ විශ්වාසය. ඒ කියන්නේ අත්‍යවශ්‍යම කාරණයක් නෙමෙයි ඒක. ඒ කියන්නේ මේක කෙරෙන්නම ඕන එක නොබී ඉන්නම ඕන කියලා එහෙම එකක් නෙමෙයි. ඒක අවබෝධයෙන් ගන්න. Tamanṭa තේරෙනවා නම් Taman බීපුවාම සිහිය විකල් වෙනවා කියලා. මේ බොන අයට මම මේ මත අහන්නේ. බොන්නේ නැති අයට නෙමෙයි. බොන්නේ නැති අයට ඔබින්න තරම හොඳයිනේ. බුරුවට නිකන් අනවශ්‍ය දේවල් දාගන්නේ. ඒ බීලා බාන්න අවශ්‍ය දෙයක් නැහැ නේ. එතකොට මේ බොන අයට පුළුවන් Taman බීවහමද සිහිය විකල් වෙන්නේ. නොබී හිටපුවාමද හොඳින් වැඩ කරන්න පුළුවන් කියන එක අත්දැක බලන්න ඉතරයි. Tamanṭa චුට්ටක් පාවිච්චි කරාට පස්සේ ඇත්තටම මානසිකව හොඳ තැනක ඉන්න පුළුවන් නම් ඔබ ඒ ක්‍රමය අනුගමනය කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක තව කෙනෙකුට උපදේශනයක් විදිහට දෙන්න යන්න එපා. මොකද ඒක සුදුසු නැහැ. මොකද හැමෝටම බීලා වැඩ කරනවා කියලා එක නියතයක් නෙමෙයි. තේරුණාද? බීලා වැඩ කරන්න ඕන බීලා බීපුවාම මනස පැහැදිලි වෙනවා කියන එක සම්බන්ධයෙන් නියතයක් නෙමෙයි. ඒක ඔබට ආවේණීය කාරණයක් පමණයි. මොකද බීම අත්‍යවශ්‍ය නැහැ. එහෙම ඍෂිවරු මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕනේ. ඍෂිවරු මද්ද්‍රව්‍ය භාවිතා කරව බව දකින්න නැහැ. ඔහුන් පළතුරු පළවැල ඒ කියන්නේ ශාකභක්ෂක විදිහට මිනිස්සයා අදාළ වෙන්නේ ශාකභක්ෂක සතෙක් විදිහට. එතකොට මේ ශාකභක්ෂක සතෙක් විදිහට ගත්තාම ඒ ශාකභක්ෂණය තමයි ඊටාම සුදුසු. මොකද අපේ මේ චක්‍ර ටික අවදි කරන්න එහෙම නැත්නම් ඕරා චක්‍ර අවදි කරන්නත් මේ මාංශ භක්ෂණයෙන් තොරවීම ඊටා වැදගත් වෙනවා. ඉතින් ඒක මම මීට කලින් වීඩියෝ වලත් කතා කරා. ඉතින් මම මේ වීඩියෝ එකට යටින් දාලා තියන්නම් මොකද්ද සුරාමේරේ ඒ කියන්නේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා කොහොමද නිවන් දකින්න කියන එක පිළිබඳව විස්තරයක් දැම්මා එක බලපුණේ තියায়ে පළවෙනි කමෙන්ට් එක විදිහට දාලා තිනවා ගිහිල්ලා බලන්න. ඒකේ ඒ වීඩියෝ එකත් මම හිතන්නේ ඔයගොල්ලන්ට ලොකු තොරතුරක් ලොකු අදහසක් එකතු කරගන්න තව අවස්ථාවක් තියෙයි. මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා කියන්නේ පස්වෙනි සිල්පදයේ කොහොමද අපි ඒ කියන්නේ ඒ සිල්පදයේ කොහොමද ආරක්ෂා වෙන්නේ හරි ඒක ප්‍රගුණ කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අනිත් කාරණා සම්බන්ධනොත් ලින්ක් එක දාලා තියන්න ඔබට පුළුවන්.
ඒ හැම දෙයක් ගැනම පැහැදිලි අධ්‍යයනයක් කරලා තර්කානුකූලව මේ ධර්මයේ ගැඹුර තේරුම් ගන්න. මොකද මේ පොතපතේ තියෙන දේවල් නෙමේ ධර්මයේ කියලා කියන්නේ. ඒ වයින් අපි යමක් තේරුම් අරගෙන තමන්ගේ මනසින් තමන්ම අවබෝධ කරගත්තොත් අන්න එතන තමයි හරිම ධර්මයේ තියෙන්නේ. තමන් කවුද? තමන් මොකටද ආවේ? කොහෙද මේ යන්නේ? කොතනින්ද මං කෙරවල විය යුත්තේ? කොහොමද මං කෙරවල යුත්තේ? ආදී වශයෙන් හිතමින් මේ ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගත්තාම ආරෂ්ඨාංගික මාර්ගය පිළිබඳව මම වෙනම වීඩියෝයක් දාන්නම්. අපි ඔය එදිනදා ඇහිච්ච ආරෂ්ඨාංගික මාර්ගයේ නෙමෙයි මම විශ්වාස කරන විදිහට සත්‍ය වූ ආරෂ්ඨාංගික මාර්ගය වෙන්නේ. ඒ නිසා ඒක වෙනම පැහැදිලි කරන්නම් දවසකදී. එහෙනම් අහුව ප්‍රශ්නෙට මම හිතන්නේ යමක් තේරුම් ගන්න ඇති. එහෙනම් තිරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. කමෙන්ට් එකේ දාලා ඇති පළවෙනි කමෙන්ට් එක විදිහට මේ අදාළ ලින්ක්ස් ටික ඒවා ගිහිල්ලා බලන්න. තිරුවන් සරණයි.